බස් නාහිර සබර්ගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැටි කිලෝමීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. දිවේනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුළත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මේ නිරත දිග කොටසේ වර්ෂාපතනය තියෙන බව තමයි පේන්නේ. හැබැයි මේක ප්‍රමාණාත්මක අඩුවීමක් අපේක්ෂා කරනවා. මේ වැසි සමග සමහර අවස්ථාවල සූර්යාලෝකයේ වැටෙන අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ දිවේන හරහා තියෙන සුළඟේ වේගයේ වැඩි තැන් තියෙනවා. අනෙක් කාරණය තමයි මේ හලාවතින් පුත්තලම හරහා ත්‍රිකුණා මලය දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරයත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන මුහුත් තීරයේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. බොහෝ විට එම මුහුත් සීමාව තරමක රළුවීමේ හැකියාවකුත් තියෙනවා. මේ නිතිදි කොටසේ තියෙන මේ වර්ෂාපතනය අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපය තුළත් පවතින ලකුණු තමයි අපිට දැනට අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරන්නේ. මේ අතර මහවිලච්චය ගම්මාන රසක ජනතාව වියළු කාලගුණයෙන් ජල අර්බුද රසකට මුහුණ පාමින් සිටින බව වාර්තා වනවා. මෙම ප්‍රදේශයට මාස ගණනාවකින් වර්ෂාපතනයක් නැතිකම හේතුවෙන් එම ප්‍රදේශයේ වැව් අමුණු රැසක් සිඳී ගොස් තිබෙනවා. ජනතාවගේ නිවාසවල ලිං බොහොමයක්ද සිඳී ගොස් ඇති බවයි එම ප්‍රදේශවාසීන් පවසන්නේ. අරක දෙනවා මේක දෙනවා කියලා කිසිම දෙයක් දෙන්නේ නැහැ. එවුන් හොඳට සැප විඳිනවා. ඒවා මෙවුවා දෙයියන්ට කියනවා මේ කියන්නේ කෙනෙක් නෑ. ආරද අපි කියන්නේ. ගම්මාන 4යි ගුණපෙත්තෑව ඇද්දත්තල්ල මිල්ලවැටිය අලිවංගුව ගම්මාන 4 ජීවත් වෙන මිනිස්සු පවුල් 360ක් විතර. ඒ 360ටම වතුර යන ප්‍රජාමූල ලිඳ තමයි මේක. මෝටරේ පිච්චුණාට පස්සේ අපි මෝටරයක් ගන්න විදිහක් නැහැ. දැනට කන්න දෙක තුනකින් හාල් ඇටයක් වී ඇටයක් කුඹුරකින් අරගත්තේ නැහැ. මොකද වැව් පිරුන්නේ වතුරනේ. අපිට මේ මහවිලච්චිය බලපෙදේශයේ කියන්නේ ඉතාමත් නියම් ගම්මානය. මේ ලිඳට දාන මෝටරේ 120,000ක් වෙනවා. ඒ මෝටරයක් අරන් දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම මම රටේ ඉන්න කාට හෝ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියන ඉල්ලීම තමයි මම ඉල්ලන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.